සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනහලා තියෙන්නේ උණපට වලින් මොන සරුංගලයක් හදාගන්න විදිය. මේ වගේ ලස්සනට උඩ යන සරුංගලයක් හදාගන්නවා නම් අපිත් එක්ක ටිකටම රැඳිලා ඉන්න. මේ වගේ videos මම ඉදිරියටත් දානවා. ඒවත් බලන්න අපිව subscribe කරලා එකතු වෙලා ඉන්න. අපේ Facebook group එකක් තියෙනවා. ඒකට join වෙන්න කැමති නම් ඊට පස්සේ WhatsApp group එකක් තියෙනවා. ඒකට join වෙන්න කැමති නම් ඒ link මම පහත description එකේ දාලා තියන්න කැමති නම් join වෙන්න. එහෙනම් අපි සරංගලයේ උඩ යන clip ටිකක් බලලා අපේ video එක හදන එකට යන්න. හරි යාළුවනේ මම වෙනද වගේම ඉහට රැහැගෙන තියෙනවා මේකේ දිග තමා සෙන්ටිමීටර 111ක් මේකේ යට මහතයි උඩ හීනි මම මේ වගේ එහාට රැහින වීඩියෝ වෙනම දාන්නම් මේකේ මම රැහින විදිය ගෙනල්ලා නැහැ මම මේකේ කට් එක දා ගන්නවා සෙන්ටිමීටර යට ඉඳන් සෙන්ටිමීටර 55ක් උඩට අරගෙන මෙන්න මේ විදියට පොටි පොත්තක් රැහගන්න මේක වැඩි රැහින්න එපා නැත්නම් උතෙන් කල් දෙයි ඔන්න වගේ හීනියට පොඩියට මෙන්න මෙයාගේ පතුරු කෑල්ලා යවා ගන්නවා ફોකස් වුණා හොඳට පේනවා ඇති ඒ විදිහට යවාගෙන අපි අනිත් පැත්ත හරවලා අපි යට පැත්ත යවී සෙනුත් මෙන්න මේ විදිහට පැතලි වෙන්න අපි ඉහාට ගාන්න යට ගැට ගහ ගන්න පුළුවන් වෙන්න මේ විදිහට රැහ ගන්නවා ඒ විදිහට රැහගත්තට පස්සේ අපි ඉහාට වැඩ ඉවරයි අපි යට පැත්තකින් තියලා අපි අත්බම්බේ ගන්නවා අත්බම්බේ දිග තමයි සෙන්ටිමීටර 65ක් මේකත් මම හරියට මැද විතර මැද රැහෙන්නේ නැති වෙන්න වැඩිය දෙපැත්ත ගානට පොඩ පොඩ රැහෙන්න ගානට දෙපැත්තම නැමෙන විදියට හදාගෙන බැලන්ස් වෙන්නත් නූලකුත් කැට ගහගෙන තියෙන්නේ මම මේවා බැලන්ස් කරන්න ඒවා සේරම තනි වීඩියෝ එක ගානේ දාන්නම් එතකොට ඔයගොල්ලන්ට ගොඩාක් ලේසි හින්දා ඒවම ඉස්සරහට දාන්නම් මෙහෙම අපි හරියට බඳ මැදින් බඳගෙන මෙන්න මේ විදියට මැන්නහ හරියට බැලන්ස් වෙලා තියෙන්න ඕනේ ඊට පස්සේ අපි ගන්නවා යට අත්බම්බේ මේක දිග තමයි සෙන්ටිමීටර 50ක් මේක මැද නැමෙන්නේ දෙපැත්ත හොඳට නැමෙනවා අපි එක පැත්තකින් තියාගෙන අපි අර කපාගත්ත කට්ටේ ඇතුළට දාලා අත්බම්බේ අපි කපාගත්ත කට්ටේ ඇතුළට දාලා අත්බම්බේ මෙන්න මේ විදිහට අපි මේක ගැට ගහ ගන්නවා තදට අපි අර කට්ටේ කපාගත්ත සෙන්ටිමීටර 55ක් උඩින් ඉඳන් මේ අත්බම්බේ ගැට ගහන්නේ සෙන්ටිමීටර 55ක් උඩින් අර කට්ටේ ඇතුළට දාලා මේ විදිහට ගැට ගහගත්තට පස්සේ අපිට තියෙන්නේ අපේ නූල් ටික ඇද ගන්න මම ඉස්සල්ලාම ගැට ගහන්න ගන්නෙ අපේ යට පැත්තේ නූල මම මේ උණදී වල ඉරටු බට් වල හැම එකම මේ යට පැත්තෙන් ගැට ගහන්නේ මට ලේසියෙන්ද ඉරටු බට් වල වුණාට මට තේරෙන විදියට ටිකක් අමාරුයි ඕගලන්ට හදාගන්න මම එකින්ද උඩින් ගැට ගන්න වීඩියෝ එක ගේන්නම් ඊගාවට අපි මේ විදියට ඔන්නෝම අපි අත්බඹේ කෙරවලෙන් මේ විදියට ගැට ගහ ගන්නවා නූලක් නූල ගැට ගහගෙන මේක අද ගන්නවා අපේ ඉහාට යට ඉඳන් සෙන්ටිමීටර 8ක් උඩට එන්න තියලා මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර 41ක් මේ මං ඇදගත්ත නූලේ දිග සෙන්ටිමීටර 41යි ඉහාට යට ඉඳන් ඉඩ තියලා තියෙන කොටසේ උස තමා ප්‍රමාණය සෙන්ටිමීටර 8යි. ඒ විදිහට අරගෙන අපි දෙපැත්තම ගැට ගහ ගන්න ඕනි. ඔයාලට පොඩ්ඩක් හරියට නැවිලා නැත්නම් මේ වගේ හදා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ගැටයක් දාගෙන අපි අනිත් පැත්තට එන විදිහට නෝල අර පැත්තත් මැනලා අර ගැට ගහගත්ත ප්‍රමාණය මැනලා අනිත් පැත්තෙන් ගැට ගහ ගන්නවා ගැට ගහගත්තට පස්සේ අපේ සරංගලේ යට භාගයම අවසానයි ඊට පස්සේ තියෙන්නේ අපිට උඩ ටික උඩ ඔළුව හදා ගන්න හරි යාළුවනේ දැන් අපිට උඩ ඔළුව තමයි ගැට ගහ ගන්න තියෙන්නේ ඔයාලා ගැට ගහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් එක පැත්තක් නැමිලා වැඩි වගේ නම් මේ පැත්ත පොඩ්ඩක් හදා ගන්න ලස්සනට හදාගත්තට පස්සේ අපිට ගැට ගහ ගන්න තියෙන්නේ නූල මේ නූල මම ගැට ගහ ගන්නේ අත්බමේ ඉඳන් සෙන්ටිමීටර 11ක් මෙහේ සෙන්ටිමීටර 11ක් අත්බම්බේ කෙරවල ඉඳන් ඉහාට පැත්තේ ඉඳන් නෙමෙයි අත්බම්බේ
නූල් ගැට ගහගත්ත පැත්තේ ඉඳන් සෙන්ටිමීටර 11ක් මෙහෙන් තමයි මේ නූල් ගැට ගහගන්නේ මේ විදිහට ගැට 5-6ක් දාගන්න ඔයාලට පුළුවන් ලේසි ගැටයක් දාගන්න මට ලේසිම ගැටිය තමයි මම මේ දාන්නේ මේ ගැටිය දාන හැටිත් මම ඉස්සරහට දෙන්නම් ඕගලන්ට තේරෙන්නේ නැත්තම් ඔයාලට කැමති ගැටයක් දාගෙන හොඳට තදට ඔක එහාට මෙහාට යන්නේ නැති වෙන්න ගැට ගහගන්න ඊට පස්සේ අපි ගැට ගහගන්න ඕනි නූල මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර 32ක් අපි අත්බඹේ ඊ උඩ අත්බඹේ ඉඳන් ඉහාට සෙන්ටිමීටර 19ක් උඩින් තමයි මේ නූල ගැට ගහගන්නේ අත්බඹේ ඉඳන් සෙන්ටිමීටර 19ක් උඩින් මේ නූල ගැට ගහගන්නේ මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර 32ක් ඒ විදිහට මේකත් ගැට 3-4ක් දාගෙන ගැට ගහගන්න ඊට පස්සේ අපිට තියෙන්නේ එහා පැත්තෙන් මේකේ අර සෙන්ටිමීටර 11 ප්‍රමාණය එහා පැත්තෙන් ඉරටු කෑල්ලකින් හරි මොකකින් හරි මැනගෙන ඒකත් පේපර් කටරකින් හරි මොකකින් හරි පෑනකින් හරි මාක් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට තියලා ඒක ඉරටු කෑල්ලකින් මේ විදිහට තියලා අනිත් පැත්තෙත් ඒ විදිහටම ප්‍රමාණය දාන්න මැනගෙන මම නම් මාක් කරගන්නේ පේපර් කටරකින් වාට තියෙන ඕන මේකකින් වා මාක් කරගන්න ඒ විදිහට මාක් කරගෙන අපිට නූල ගැට ගහ ගන්න තියෙන්නේ මේ ඉරටු කෑල්ලකින් හරියටම මැන ගන්න එක හරියටම එනවා ඔය නූලෙන් ගන්නවට වඩා ඔය නූලෙන් ගන්න පුළුවන් ඒ වුණාට ඉරටු කෑල්ලෙන් ගන්න එක හරියටම එන හින්දා මම එහෙම ගන්නේ මේකේ වැඩි අදින්න දෙයක් නැහැ පොඩ්ඩක් ඕනනම් ඇදයක් තිබ්බොත් අද ඉන්න වෙයි නැත්තම් ඒ විදිහටම ගැට ගහ ගන්න තමා තියෙන්නේ ඔය මගේ අතින් අත ඇරෙනවා මං ඉතින් ආයි මම පණ්ඩිතකමට ගැට ගහන්න යන්නේ මං ආයිත් මැන ගන්නවා නූලේ දිග මැනගෙන තමා ආයිත් අතනින් ගැට ගහ ගන්නේ මොකද ඕව වැරදුනොත් ඇලින් එනවා ඇලින් අර පැත්තකට ඇලින් වෙලා යන්නේ අන්න ඒ වෙන්නේ ඔය වගේ පොඩ්ඩක් හරි වැරදුනොත් තමා ඒ හින්දා මම හරියටම මැනගෙන මේ විදිහට ගැට ගහ ගන්නවා මේ විදිහට ගැට 4-5ක් දාගන්න ඊට පස්සේ තියෙන්නේ අපිට යට ටික ගැට ගහ ගන්න තමයි අපි එහෙනම් යට ටික ගැට ගහගත්තට පස්සේ බලමු ඒ වගේම මම මේකේ අමතර නූලක් ගැට ගහ ගන්න හැටිත් කියනවා ඔයා අමතර නූලක් ගැට ගහ ගන්නකොට ඔයා පේපර් කටරකින් පොඩ්ඩක් ඔයාගේ ඉහාට අමතර නූල ගැට ගහන දෙන පොඩ්ඩක් කපා ගන්න මෙන්න මේ විදිහට පේපර් කටරකින් පොඩි කට්මාක් ඇද්දාගෙන ඒකට තද වෙන්න තමයි නූල දාගන්න ඕනේ එතකොට උඩට පල්ලෙහාට නූල යන්නේ හොඳට තද වෙලා තියෙනවා ඒ විදිහට කරගත්තහම වාට මේ නූල හොඳටම සරුංගලට වැදගත් නූලක් විදිහට තදාගන්න පුළුවන් නැත්තම් එහාට මෙහාට ගිහිල්ලා ඕක නිකම් බුබ්බලට තමයි තියෙන්නේ වැඩක් නැහැ ඒකේ නූල ගැට ගැහුවට එහෙම ගැට ගහගත්තට පස්සේ අපිට තියෙන්නේ යට අත්බම්බි ගැට ගහගන්න අත්බම්බි ගැට ගහගත්තට පස්සේ අපිට සරුංගලේ සීරම් වගේ වැඩ ඉවරයි ඊට පස්සේ නූල දාගත්තා යටින් වලලට එතකොට අපේ වැඩ ඉවරයි හරි යාළුවනේ දැන් මං සරුංගල ගැට ගහගෙන ඉවරයි සම්පූර්ණයෙන් කොම්බ සරුංගලයක් හදාගෙන තියෙන්නේ දැන් අපිට තියෙන්නේ මේ සෙන්ටිමීටර 50ක් දිගට ගත්ත අත්බැම්බිය ගැට ගහගෙන මේක යටිපිට කියලා කියන්නේ මේක ගැට ගහගෙන අපිට මේක මොනරික් කරගන්න තමයි තියෙන්නේ මම මේක හරි මැදින් තියාගෙන තදින් ගැට ගහ ගන්නවා මම මේක ගැට ගහන විදිය කියන්නේ ගැට ගහගත්තට පස්සේ අපි මොනවද කරන්න කියලා බලමු හරි දැන් මම මේක ගැට ගහගෙන තියෙන්නේ දැන් අපිට තියෙන්නේ මේකට නූලක් දාලා අද ගන්න මම නූලක් දෙපට දාලා අරගෙන තියෙනවා මේ නූල මෙන්න මේ විදිහට හොඳින් තදට ගැට ගහලා අපිට තියෙන්නේ ඒක ඉහාට උඩින් ගැට ගහ ගන්න මම මේක අද ගන්නවා මෙන්න මේ විදිහට අන්න ඔය විදිහට ගැට ගහ ගන්නත් පුළුවන් ඔයාලට කැමති නම් නැත්තම් මම වගේ ටිකක් පල්ලෙහැන් ගැට ගහ ගන්නත් පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට ලස්සනයි කියලා හිතෙන විදිහට ගැට ගහ ගන්න මම ඉතින් මං ගැට ගහන නූල් ප්‍රමාණය විතරයි කියන්නේ අරකේ මම ප්‍රමාණය කියන්නේ අපි ගැට ගහගන්නේ ඉහාට දැන් ඉහාට අත්බඹේ උඩ අත්බඹේ ගැට ගහලා තියෙනවනේ උඩ පිළ
ඒක ඉඳන් සෙන්ටිමීටර් 11ක් පහළට අරගෙන තමයි මේ නූල ගැට ගහගන්නේ නූල දිග තමයි සෙන්ටිමීටර් 38ක් මේ ඇද ගන්න නූල දිග සෙන්ටිමීටර් 38යි ඉහාට අත්බඹේ උඩ අත්බඹේ ගැට ගහලා තියෙන වට සෙන්ටිමීටර් 11ක් පල්ලෙහන් තමයි මම මේ නූල ගැට ගහගන්නේ ඔයා මේකටත් ගැට 3-4ක් දාගන්න හරියට තද වෙන්න දාගත්තට පස්සේ අනිත් පැත්තට තීමින්මම අරගෙන ගැට ගහගන්න ගැට ගහගත්තට පස්සේ සරුංගලේ මොනරක් මොනරික් වෙනවා පොඩි දෙහි කරන්න තියෙන්නේ කොම්බුවක් හදාගෙන ඒකට පොඩි අත්බඹ කෑල්ලක් ගැට ගහලා නූලක් ගැට ගහුවාන් ඉතින් මොනරික් තමයි ඊට පස්සේ අපි ගැට ගහගත්තට පස්සේ අපිට අමතර නූල් ටිකක් දාගන්න ඕනි එහෙනම් අමතර නූල් ටිකක් දාගෙන ගත්තට පස්සේ කොයි වගේද එන්නේ කියලා බලමු පොඩි ඇදයක් හිම තියෙනම් එකත් හදාගන්න හොඳට නමලා අත්බඹ ඔන්න දැන් මම අමතර නූල් දාගෙන තියෙනවා වැටිය දාගන්න නැහැ මොකටද අපරාධින් ද නූල් උනා ඊට පස්සේ මේක අලවන්න තමයි තියෙන්නේ මම අලවන හැටි ගේන්නේ නැහැ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලයිට්නින් වල මේ ෆෝන් එකට හොඳටම ලයිට්නින් ඕනේ නැත්නම් නොයිස් එනවා ඒකින්ද ගේ ඇතුලේ අලවන්න බෑ ලයිට් ටිකක් හොයාගන්නකම් ඒකින්ද මම පොඩි අදහසක් දෙන්න මම මේ සරුංගලේ උඩට දාලා තියෙනවා රැලි 10ක් විතර සෙන්ටිමීටර 80ක් විතර දිගට රැලි 10ක් විතර දාලා තියෙනවා එතකොට හොඳට උඩට බරල් වල තියෙනවා ඊට පස්සේ යටට දාලා තියෙනවා සවකොළ දෙකක විතර දිගට සවකොළ දෙකක් අලෝලා දිගට ඒ දිගට රැලි දාගෙන තියෙනවා ඊට පස්සේ ගාබේජ් කළු පාට ගාබේජ් බෑග් එකකුත් ඒ විදිහටම රැලි වලට කපාගෙන දාගෙන තියෙනවා ඔයාලට කැමති නම් ඒ ගාබේජ් බෑග් එක නේද සවකොළ වලින්ම රැලි දාගන්න ඒ කියන්නේ මම පේලි දෙකක් රැලි දාගෙන තියෙනවා එක පේලියක් නෙමෙයි රැලි පේලි දෙකක් දාගෙන තමයි මේ විදියට හදාගෙන තියෙන්නේ එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු මම ෆොටෝ එකක් දාන්නම් අලෝගන අලෝල ඉවරුණාට පස්සේ තියෙන ඒකෙන් පොඩි අයිඩියා එකක් ගන්න ඕකලනම් තව යාළුවනේ මේකට සේරුව දාගන්නේ සාමාන්‍ය කොම්බුව සරුංගලයකට දාගන්න විදිහමයි මම වෙනම වීඩියෝ එකක් දාලා තිනවා ඒ සරුංගලයකට සේරුව දාගන්න විදිය ඒක අලෝකු නැති සරුංගලයකට දාගන්න එකින් ඔයගොල්ලන්ට ගොඩාක් ලේසියි ඒ වීඩියෝ එක බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න නැත්නම් මගේ channel එකේ තියෙනවා ඒ වීඩියෝ එක බලන්න මේ මම garbage pack වලින් දාගත්ත රැළියලෝ තියෙන සෙලෝ ටේප් වලින් පිටිපස්සෙන් ගහගෙන තිනවා සරුංගලයට garbage pack වාට garbage pack නැත්තම් ඔයා මේ විදිහට සවකොළ දෙකක් කපාගෙන එක ලේයර් එකක් අලවගෙන තව ලේයර් එකක් දාගන්න. එතකොට යටට හොඳට බර හිටිනවා. එතකොට සරුංගලේ දෙපැත්තට ගහන්නේ හොඳට සුපිරියටම උඩ යනවා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මම ඉක්මනටම ගේන්නම් බලන්න පුළුවන් වුණොත් මේ සරුංගල අලවන ටික මේ දවස්වල අර ප්‍රශ්නේ හින්දා ලයිටින් ප්‍රශ්නේ හින්දා මට ගේන්නෙ නෑ අලවන ඒවා. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.